අයිබෝවන් කළම්ඹ ටෙලිවිෂන් ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම රශිත අබේවික්‍රම ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. හිටපු ජනපතිගේ මනාපයට තව මනාපයක්. දෙදහස් විස්ස අයවැයෙන් සුරාබදු ආදායම ඉවතට මිලියන 4ක් සිරියාව හැරයයි. ප්‍රථමයෙන් දේශීය පුවත් 2020 වසර වන විට ආණ්ඩුවේ අයවැය සැකසීමේදී සුරාබදු ආදායම ඉවත් කිරීමේ අපේක්ෂාවක් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. හෙතෙම සඳහන් කළේ ඒ සඳහා සංවර්ධන ඉලක්ක ඇති කරනා බවයි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සහ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය අද පැවැත්වුණා. ජාල නගර සභා ක්‍රීඩාංගණයේ පැවති එම උළෙලේ තේමාව වූයේ මතින් නිදහස් රටක් යන්නයි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වුණා. එහිදී හෙතෙම ඉල්ලා සිටියේ මත්ද්‍රව්‍ය මර්ධනය පාලනය සහ නිවරණය සඳහා පවතින නීති රීති ශක්තිමත් කරමින් මතින් නිදහස් රටක් ගොඩනැගීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බවයි. ඉදිරියේදී ක්‍රියාත්මක කරන එම වැඩපිළිවෙලට රටේ සෑම කෙනෙකුගේම සහය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. අපිට ජාතික ආදායම් පිළිබඳව ප්‍රශ්නේදී, රාජ්‍ය ආදායම් පිළිබඳව ප්‍රශ්නේදී භාණ්ඩාගාරයේ අයවැය හදාගන්න ගියාම අපිට මේ සුරාසැල් නැතුව බෑ මේ රටේ. එහෙමනම් අපි දියුණු රටක්ද කියලා මං අහනවා. අපි සංවර්ධනයේ පිළිබඳව බොහෝ උජාරුවෙන් කතා කරනවා. භෞතික සම්පත් සංවර්ධනයේ පිළිබඳව කතා කරනවා. රටක නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ඒ රටේ සංවර්ධනය සඳහා දීර්ඝකාලීන ආයෝජන පිළිබඳව තමුන්නාන්සර දන්නවා ඒ විශේෂ ශේෂ්ත්‍රයන්. එහෙමනම් අපේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේදී අපි රජයක් විදිහට තමුන්නාන්සර අපි හැම කෙනෙක්ම කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයි. ජාතික අයවැය සකස් කරන්න සුරාසැල් ඉවත් කරන දවසක් මේ රටේ තියෙන්නට ඕනේ. හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණදී තරම් කිරීමට සූදානම් වන නමුත් එහි අවසාන තීරකයා වත්මන් ජනාධිපතිවරයා බව අද නැවත ප්‍රකාශ කෙරුණා. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ මේ තීරණය පිළිබඳව දැනගැනීමට කාලයට ඉඩ දී යුතු බවයි. මේ අතර හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට අද නාම යෝජනා සඳහා අත්සන් තැබූ බව විමල් වීරවංශ මහතා අනාවරණය කළා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් අනිවාර්යයෙන්ම තරඟවදිනවා. දැනටමත් එතුමා ඒ නාම යෝජනා පත්‍රයේ තමන්ගේ අස්සන තබලා අවසන්. විදේශීය හා දේශීය අධිරාජ්‍ය ගැති කල්ලි කණ්ඩායම් වියුරු වැටිලා විශාල උත්සාහයක යෙදෙනවා. ඒ කණ්ඩායම්වල ගෝලියෝ සමහරලාට බුලත් කොලේ ඇතුළෙත් ඇති, අනිත් ප්‍රතිවලත් ඇති. ඉතින් ඒ අය සමහරලාට මේ විදිහ එකඟත්වයක් ඇති වෙන එක ගැන කැමැත්තක් නැහැ. ඒ අය බලනවා විවිධ ක්‍රම පාවිච්චි කරලා යම් කිසි ભેදයක් නිර්මාණය යම් මේක නිතර ජනාධිපතිවරයා සමග එකට ඔබතුමාලා ඡන්ද ව්‍යාපාරය කරන්න ඕනේ. මොකද්ද මැතිවරණ ව්‍යාපාරයේ තේමාව වෙන්නේ? ඔබතුමාලා මේක මාස 6කට ඉඳි ඉස්සෙල්ලා බලන්නේ බෑ මොකද්ද වෙන්නේ කියලා. ඒ අනුවනේ තේමාව තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා තාමත් විශ්වාස කරනවා ඒ වෙනතත් දැක්ක ගාවෙන්. ඔව්. සංකේතෙන්නේ ඒ ඔයාලා ලස් කර බෑ. එහෙම අවසන් තීන්දුව තවම දැන් තාම මොකක් ගැනවත් නැහැ. තවම නාම යෝජනා අවසාන ලයිස්තුව ජනාධිපතිතුමා අනුමත කරන්නට ඕනේ. ඔව්. තවම කිසිම නාම යෝජනාවක් ගැන අවසන් තීන්දුවක් නැහැ. හරි. එතුමා ඉන්නේ ජනවාරි 8 වෙනිදා යහපාලන ඒ ස්ථාවරයේ. එතන දේශපාලන විප්ලවයන් ප්‍රතිවිප්ලවයන් මේ ඔක්කොම අපි දැක සිදු වෙනවානේ. මේ ඔක්කොටම කොහමද අපි මුණ දීලා ඉස්සරහට නිවැරදි තීන්දුවකට එන්නේ කියන එක තමයි වැදගත්. මේ ඉතාමත්ම දුෂ්කරයි. දවස් ගන්න පැය ගණනින් තීන්දුව ගන්න වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු තිදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පත්වීම් ලබා ගත්තා. එය අනුව බදුල දිස්ත්‍රික්කයේ පස්සර ආසනය සංවිධායක ලෙස චාමර සම්පත් දහනායක මහතා පත් කර තිබෙනවා. නන්දිමිත් රේකනායක මහතා මාතලේ රත්තොට ආසන සංවිධායක ලෙසද, හපුතලේ ආසන සංවිධායක ලෙස සුමිත් සමයදාස මහතාද ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද පස්වරුවේ නාම යෝජනා බාර දුන්නා. ඔහු ඉදිරි මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නියමිතයි. ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුණ තිලකරත්න මහතාද නැගෙනහිර කොළඹින් ඉදිරි මහමැතිවරණයට තරඟ වැදීමට සූදානම් වෙමින් සිටිනවා.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අද නාම යෝජනා ලැයිස්තුවට අත්සන් තැබුවා. ඩලස් අල්හා පෙරුම විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර මහත්වරුන් ඒ අතර සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා පත්‍ර සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. බොහෝ විට අදින් එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බව ඒ මහතා අප සමග කියා සිටියා. බුද්ධිමතුන්, වෘත්තීයවේදීන් හා සමාජයේ පිළිගත් චරිත රැසක් මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ඉදිරිපත් වීමට නියමිත බව ලක්ෂ්මන් කිරියල්ල මහතා අප සමග වැඩිදුරටත් කියා සිටියා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 85ක් මේ වන විට අප මුදල් තැන්පත් කර තිබෙනවා. කොළඹ, මඩකලපුව යන දිස්ත්‍රික්කවලට ස්වාධීන කණ්ඩායම් 9 බැගින් අප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වුණා. කොළඹ, මඩකලපුව යන දිස්ත්‍රික්කවලට ස්වාධීන කණ්ඩායම් 9 බැගින් අප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වුණා. මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ කුරුණෑගල, ගම්පහ සහ දිගමඩුල යන දිස්ත්‍රික්ක සඳහාද ස්වාධීන කණ්ඩායම් 6 බැගින් අප මුදල් තැන්පත් කර ඇති බවයි. මීට අමතරව ඊයේ දිනය තුළද ස්වාධීන කණ්ඩායම් 24ක් අප මුදල් තැන්පත් කළා. මේ අතර පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 10ක් මැතිවරණය සඳහා නාම යෝජනා භාර දී තිබෙනවා. මහනුව දිස්ත්‍රික්කය වෙනුවෙන් ලංකම්කරු කොංග්‍රසයේ නාම යෝජනා භාර දුන්නා. ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ජනසෙත පෙරමුණ නාම යෝජනා භාර දුන් බවට වාර්තා වුණා. අද, හෙට සහ ලබන සඳුදා පසුර දෙක දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුවෙනවා. මේ අතර පුරවැසි පෙරමුණ සඳහන් කළේ එළඹෙන තත්ත්වය අනුව ඉදිරි මහමැතිවරණයේදී තරම් කරන ආකාරය පිළිබඳ තීරණය කරන බවයි. මේ රටේ වර්තමාන ජනාධිපතිමාත් හිටපු ජනාධිපති එකතු වෙනවද නැද්ද කියලා තාම තීන්දුවක් නැහැ ජනතාව තුළ. පක්ෂවල තීන්දුවෙන් කියලා නැහැ. ඒ නිසා මේ පාර ඡන්ද තාම අපි තීන්දුවට අවිල නැහැ. නමුත් පක්ෂය ඇතුළේ අපි කතා කරලා තියෙනවා. ඒකට අමතරව අපේ පක්ෂෙන් තරඟ කරනවත් අපි ඊයේ ගිහිලා ඉලෙක්ෂන් කොමිෂනත් එක්ක කතා කරලා අපි නොමිනේෂන් පත්‍ර ඔක්කොම අරන් අවිල තිනවා. අපේ පුරවැසි පෙරමුණෙන් තරඟ කරන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඒකට අමතරව ප්‍රධාන පක්ෂවලත් අපිත් එක්ක සාකච්ඡා කරනවා. තාම අපි තීන්දුවට අවිල නැහැ. මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග රාජ්‍ය ආයතන තුළ නව රැකියා ලබාදීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙනවා. මැතිවරණ නිරීක්ෂකින් පවසන්නේ මේ නීති විරෝධී ක්‍රියාව ගැන මැතිවරණ කොමසාරිස්වරයාටද පැමිණිලි කර ඇති බවයි. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ ලැබිලා තිබෙන පැමිණිලි අතරින් ප්‍රධාන සහ ප්‍රබලම මැතිවරණයට ඍජු ලෙස බලපෑම් එල්ල කරන ආකාරයේ පැමිණිලි ගත්තොත් රාජ්‍ය ආයතන තුළ පත්වීම් ලබා දීම, ඒ වගේම මාරු කිරීම වලට අදාළ පැමිණිලි තමයි වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ. අද දිනේදීත් අපි වෘත්තීය පුහුණු අධිකාරියට සම්බන්ධ මාධ්‍යන්ත ලේකම්වරයාට ලිපියක් යොමු කළා පත්වීම් ලබා දීම පිළිබඳවත්, රජයේ වාහන භාවිතා කිරීම පිළිබඳවත්. ඒ වගේම උතුරු මැද, නැගෙනහිර ඇතුළු පළාත් සභා කීපයක පත්වීම් ලබා දීම පිළිබඳව වාර්තා වුණා. විශේෂයෙන් උතුරු මැද පළාතේ කම්කරු සහ කාර්යාල කාර සහායක සහ රියදුරු පත්වීම් 200ක් ලබා දීම පිළිබඳව වාර්තා වුණා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා අපි කළා. ඒ වගේම මාරු කිරීම් ගණනාවක් පොලිසියත් ඇතුළුව වාර්තා වෙලා තිබෙනවා. මේ පිළිබඳවත් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කරන්න ක්‍රියා කළා. සමහර කරුණු සම්බන්ධයෙන් මේ වෙනකොටත් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලය තුළ මේ තත්ත්වයන් වළක්වන්නට අදාළ ආයතන ප්‍රධානීන් ක්‍රියා කරයි කියලා දේශපාලන අධිකාරියට මේවා මෙවැනි පත්වීම් ලබා දීම නීති විරෝධී ක්‍රියාකාරකම් කිරීමට හැකියාව ලැබෙන්නේ ආයතන ප්‍රධානීන්ගේ මත රජයේ ප්‍රධාන නිලධාරීන්ගේ සහයෝගය ලැබුණොත් පමණයි. එනිසා අපි අවධානයෙන් ඉල්ලා සිටින සියලුම නිලධාරීන්ට මේ තත්ත්වයන් පාලනය කරන්නට ඔවුන් ඍජු ලෙසම බැඳියත් යුතු බව. මහමැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පස්සේ නීති විරෝධී ලෙස පත්වීම් ලබා දෙන රාජ්‍ය ආයතන, විශේෂයෙන්ම ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සංස්ථා 14ක් පිළිබඳව කැෆේ සංවිධානයේ මැතිවරණ කොමසාරිස්වරයාට අද දැනුම් දීම කරලා තිබුණා. මෙහිදී අපි අවධානය යොමු කරේ නාම යෝජනා බාර ගැනීමට පෙර කැඳවීම් කරලා තිබුණා. ඉතා හදිසියේ සමුග පරීක්ෂණ පවත්වලා මැතිවරණයට පෙර දේශපාලන අවශ්‍යතාවයන් පෙරදරි කරගෙන සිදු කරන ආයතන පිළිබඳව මේ සියලු කටයුතු නීති විරෝධී බව අද සවස මැතිවරණ කොමසාරිස්තුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා. මේ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවති රැස්වීමේදී අපි පැමිණිලි අනුව මේ වන විටත් ආරම්භ වෙලා තියෙනවා ආයතන ගණනාවක මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහිල්ලා මේ පිළිබඳව විමර්ශනය කිරීම, මැතිවරණ කොමසාරිස්වරයාට 19 අනුක්‍රම ව්‍යවස්ථාව තුළ යම් බලයක් ලැබිලා තියෙනවා මේ පිළිබඳව ක්ෂණිකව කටයුතු කරන්නට. එතුමා මේ
මේ සඳහා දක්වන මැදියාව ඉතාමත් ඉහළයි. අපි විශ්වාස කරනවා මේ සියලුම පත්වීම් වළක්වන්නට ඉදිරි කාලයේදී මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු කරයි කියලා. රාජ්‍ය ආයතන රාශියක මැතිවරණ දූෂ ආශ්‍රිතව රාජ්‍ය දේපළ ආයත පරිහරණය කිරීම පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම අප මේ පිළිබඳ මේ අද දිනේදී මැතිවරණ කොමසාරිස්තුමාට දැනුම් දුන්නා. උසස් වීම් ලබා දීම් නව රැකියාවන්ට මාතර පෙර දාතම සහිතව ලිපි ලබා දීම්, ඒ වගේම රටවාහන භාවිතා කිරීම මේ අතින් ප්‍රධාන වෙනවා. විශේෂයෙන් අපේ ඉල්ලා සිටින අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් මේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන්න කියලා, ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයාගෙන විශේෂයෙන් මේ තොරතුරු දැනුම් දීලා ඉදිරි ක්‍රියාමාර්ග වල නිරත වෙන ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේදී අපි කටයුතු කරනවා. පවතින පාර්ලිමේන්තුව විසිරුව හැරීමෙන් අනතුරුව රටේ පාලනය සිදුවන ආකාරය පිළිබඳව බහුතරයක් තුළ පැහැදිලි අදහසක් දකින්නට නැහැ. එබැවින් ඒ පිළිබඳව කරුණු සොයාමට අපි අදහස් කළා. මේ එහි පළමු අදියරයි. මේ අවස්ථාවේ තියෙන්නේ අත වශයෙන්ම පාර්ලිමේන්තුව විසිරවට පස්සේ ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් තියෙන ආණ්ඩුවක්. ඒකට භාරකාර ආණ්ඩුව කියන වචනය කියන්නට පුළුවන්. මොකද 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පැහැදිලි ලෙසම පාර්ලිමේන්තුව විසිරෝලා නැවත පාර්ලිමේන්තුව රැස්වන තෙක් තිබිච්ච කැබිනට් මණ්ඩලයේ තිබිච්ච හිටපු අගමැතිවරයා ඇතුළු පරිපාලන තන්ත්‍රය ඒ විදිහටම යනවා. මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමට එක් හේතුවක් වශයෙන් දැක්වේ ඇති කරපු උදවිය ඒ කාලේ ඡන්ද තන්දයක් ඉවර වෙලා පාර්ලිමේන්තුව නැවත රැස්වන තෙක් තින්න අන්තරික කාලය තුර ස්ථාවර පරිපාලනයක් ගෙන යාමට හැකිවීම කියලා. ඉතින් දැන් ඒ තත්ත්වය දිගින් දිගටම ගෙනහල්ලා දැන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මෙහිදී පැහැදිලි ලෙසම දක්නට ලැබෙනවා. ඒ නිසා මෙම අවස්ථාවේ රටේ අරාජක වෙන්නේ නැහැ. එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාගේ සියවන ගුණ සමරුස්වය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවැත්ුණා. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට ස්වකීය වීරත්වයෙන් මගහෙළි කළ කපිතාන් එඩ්වඩ් හෙන්රි මහතා ජාතික වීරයෙක් ලෙස සැලකෙනවා. පේත්‍රිස් මහතා බ්‍රිතාන්‍ය සමයේ ශ්‍රී ලංකාවේ විසූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම හමුදා නිලධාරියෙකුද වනවා. 1915 වර්ෂයේදී ජාතිවාදී කලබල ඇතිකිරීමට පෙළඹවීම යටතේ චෝදනා එල්ල කරමින් බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් පේද්‍රිස් මහතා වෙඩි තබා මරා දැමුවා. එහිදී එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ජාතික වීරත්වය ග්‍රන්ථය හෙන්රි පේද්‍රිස් අනුස්මරණ කමිටුවේ සභාපති අනුර බැස්ටියන් මහතා සහ කතෘ උපුල් ගලප්පති මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිරිනැමුවා. මෙහිදී අදහස් දැක්වූ පාටලි චම්පික රණපක අමාත්‍යවරයා සඳහන් කළේ අතීතයේදී ජාතික වීරවරයන් අතින් ඉටු වූ සේවාව සමරනු විනා එවැන්නක් අද දැකීම දුලබ බවයි. රටක නිදහසක් සම්පූර්ණයෙන්ම සාක්ෂාත් වෙන්නේ ඒ රටේ දේශපාලන නිදහස නිවැරදි ආකාරයෙන් පැවතීමෙන්. ඒ රටේ ආර්ථික නිදහස සමාජීය සමානාත්මතාවය නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීම. ඒ අරුතෙන් අපි තාමත් ඉතාම දුර්වල බව ප්‍රකාශ කළ යුතුයි. අපේ මුතුන් මිත්තන් විසින් ලේ කඳුළු දන් දෙමින් රණින් ලෙයින් යකඩින් ගොඩනැගූ මේ රටේ ඉතිහාසය ගැන අපි ඉතා ආඩම්බරෙන් කතා කළත් අපට අනාගතය ගැනත් එවැනිම ආඩම්බරෙන් කටයුතු කරන්නට නම් අපි වර්තමානයේ ඒ අයගේ ආධ්‍යාත්මික බලය පදනම් කරගෙන ගොඩනැගිය යුතු වෙනවා. බලය පසුපස පමණක් හඹා යාමෙන් බලය කෙසේ හෝ ලබා ගැනීමට ක්‍රියා කිරීමෙන් එය එම ආදර්ශය එම අනාගතය අපට ගොඩනගන්නට බැහැ. ඒ සඳහා ප්‍රතිපත්ති ගරුකව ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කිරීමෙන් පමණයි ඉතිහාසය නිර්මාණය වෙන්නේ. සිවුදිග පුවත් කෙටියෙන් ගෙන එන සිවුදිග විශේෂාංගය දැන්. මේ වසරේ පැවති 14 වැනි කොරියානු භාෂා පරීක්ෂණය සමත් වූවන් සඳහා ලබන 13 වැනිදා සිට 17 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථාන 9 කදී සාමුක පරීක්ෂණ පැවැත්වනවා.
එම කාර්යංශය සඳහන් කළේ අනුරාධපුර, මහනුවර, රත්නපුර, කෑගල්ල, කඩවත, මාතරගාල සහ තංගල්ල යන දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන හා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී මෙම සාමුක පරීක්ෂණ පවත්වන බවයි. මෙවර විභාගයෙන් 4294 දෙනෙකු සමත් වී ඇති අතර ඒ පිළිබඳ තොරතුරු www.slbfe.lk යන වෙබ් අඩවියෙන්ද දැනගත හැකි වන බව. නීති විරෝධී ලෙස තායිවානයට අපනයනය කිරීමට සූදානම් කර තිබූ ජීවී පොකිරි සන්තෝගයක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ප්‍රසිද්ධ මත්ස්‍ය අපනයන සමක්කමක් විසින් පෙට්ටි 90ක් අසුරා අදාළ පෙට්ටිවල ආහාරයට ගන්නා මාළුවේ සඳහන් කොට තිබූ අතර මෙම තොගයේ බර කිලෝග්‍රෑම් 140ක්. රේගු බලධාරීන් සඳහන් කළේ අදාළ පොකිරි සන්තෝගයේ වටිනාකම රුපියල් ලක්ෂ 14ක් බවයි. සහභාගීත්ව සැලසුම්කරණය සහ සහභාගීත්ව අයවැයකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් වයඹ පළාත කේන්ද්‍රීයව පසුකියදා පැවැත්වුණා. මෙය ක්‍රියාවට නැංවූයේ ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ. පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමය, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවනවා. ලතින් අමරිකානු සංචාරයේ දෙවැනි අදියර අරඹමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප වහන්සේ බොලීවියා වෙත සම්ප්‍රාප්ත වුණා. මෙහිදී විශේෂ ඖෂධීය ශාකපත්‍ර වලින් සැකසූ කලඹක් දී බොලීවියානු ජනාධිපතිවරයා විසින් ෆ්‍රැන්සිස් පාප වහන්සේ පිළිගැනීම සුවිශේෂී සිදුවීමක්. ලාපස් ගුවන්තොටුපළට සපමිණි උන්වහන්සේ කියා සිටියේ ධනවාදයෙන් පීඩාවට පත්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමක් ලෝවාසීන්ට ඇති බවයි. කඩිසර එහෙත් ධෛර්යවන්ත මිනිසුන් සහිත බොලීවියාවේ ස්වදේශිකයින් දිරිමත් කරමින් පාප්තුමන් ආශිර්වාද කළා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ දේශපාලන හා සමාජීය වශයෙන් බොලීවියාව වැදගත් ඉදිරිපියවර රැසක්ද ගෙන ඇති බවයි. පාප්තුමන් ඉන් අනතුරුව පැරකුවේ රාජ්‍ය වෙත යාමට අපේක්ෂා කරනවා. ඉරාක අධිකරණයක් විසින් IS අන්තවාදීන් 24 දෙනෙකුට මරණ දඬුවම් නියම කර තිබෙනවා. 2014 වසරේ ජුනි මාසයේ ප්‍රහාරයක් එල්ල කරමින් ඉරාක හමුදා සෙබළුන් සිය ගණනක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් චෝදනා ලබා සිටියා. අදාළ ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් 1700ක් මියගොස් තිබුණා. එරට මාධ්‍ය වාර්තා කරන්නේ එම සෙබළුන්ගෙන් වැඩි පිරිසක් ෂියා මුස්ලිම් වරුන් බවයි. අදාළ ප්‍රහාරයේ ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඒ ප්‍රහාරය දියත් කළ IS අන්තවාදීන් විසින්. ඉරාක රජයේ හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට සාමාන්‍ය ජනතාවද අත්අඩංගුවටගෙන තිබුණා. සිරියාවේ මිලියන 4කට අධික ජනතාවක් මේ වන විට සිය රට හැරගොස් ඇතැයි එක්සත් ජාතීන් පවසනවා. එරට පවතින යුදමය වාතාවරණය ඊට හේතුවයි. එක්සත් ජාතීන් පවසන්නේ මෙලෙස පැමිණෙන සරණාගතීන්ගේ ප්‍රධානතම නැවතුම තුර්කිය බවයි. ගෙවුණු මාස 10 තුළ තුර්කියට පැමිණ ඇති සිරියානු සරණාගතීන්ගේ සංඛ්‍යාව මිලියනයක් ඉක්මවනවා. මේ අතර 2011 වසරේ මාර්තු මාසයේ ගැටුම් හට ගැනීමත් සමග මිලියන 7කට අධික ජනතාවක් සිරියාවේ අභ්‍යන්තර සරණාගතීන් බවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගැටුම් හටගත් දා සිට මේ දක්වා සිව් වසරක කාලය තුළ එරට වැසියන් 230,000ක් මියගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳ ඒජන්සියේ අන්තෝනියෝ ගටරස් සඳහන් කරන්නේ අපගේ පරම්පරාවේ මනුෂ්‍යයන් මුහුණ දුන් දරුණුතම ඛේදවාචකය මේ බවයි. අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට කඩුල්ලක් දැවි ලකුණු 95ක් රැස් කර සිටිනවා. එංගලන්ත පිල සිය ප්‍රථම ඉනිම සඳහා සියලු විතිකරුවන් දැවි ලකුණු 430ක් රැස් කළා. කාඩිෆි සොෆියා ගාඩින් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමෙන් ලකුණු රැස් කිරීමට පිටිවිසේ එංගලන්ත කණ්ඩායමයි. හැරි බැලන්ස්, ජෝ රූට්, බෙන් ස්ටෝන් සහ මොයිස් ඇලීගේ පිටිහරඹය එංගලන්ත පිලේ ලකුණු 430ට විශේෂදායකයක් වුණා. ජෝ රූට් මෙහිදී ලකුණු 134ක් රැස් කළා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිජෙල් ස්ටාක් කඩුලු 5ක් දවා ගත්තා. හෙට තරගයේ 3 වෙනි දිනයයි. ඓතිහාසික ප්‍රංශපාපති සවාරියේ 6 වෙනි දිනය අදයි. ඇබෙවිල් සිට ලෙහාවුරු දක්වා වූ මෙම අදියරේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 191.5ක්. මෙම පාපදි සවාරියේ 5 වෙනි අදියර ඊයේ නිමාවට පත් වූයේ ජර්මනියේ ඇන්ඩ්‍රි ග්‍රීපල්ට ජයත් කර දෙමින්. මෙම අදියරේදී ධාවකයන් කිලෝමීටර් 189.5ක දුරක් පාපදි ධාවනය කළ යුතුව තිබුණා.
ඓතිහාසික ස්ථාන රැසක් පසු කරමින් ගමන් කළ යුතු එම මාර්ගයේදී තරඟකරුවන්ට සෝබාදාමයේ තත්ත්වයන්ටද මුහුණ දීමට සිදු වුණා. කෙසේ වෙතත් තරඟ අවසන් සීමාවේදී වේගය තීරණාත්මක සාධකයක් වුණා. මෙම අධ්‍යයන ජයගත් ඇන්ඩ්‍රි රීපල් සුපිරිදාවකයන් වූ පීටර් සගාන් සහ මාක් කැවෙන්ඩිෂ් අභිබවා යමින් තරඟය ජයගත්තා. ලෝටෝ කණ්ඩායම නියෝජනය කරමින් ඔහු මෙම තරඟය නිම කිරීම සඳහා ගත කළ කාලය පැය 4:39. මේ අතර ජර්මනියේ ටෝනි මාටින් මෙතෙක් පැවති අධියරවල පළමුවන්නා ලෙස තවදුරටත් පිරමුණේ පසු වෙනවා. කහ ජර්සියේ හිමිකරුවා වන්නේද ඔහුමයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත මෙසේ. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 133.60යි. යුරෝ එකක් රුපියල් 147.54යි. සෞදි අරාබි රියාල් එකක් රුපියල් 35.62යි. එක්සත් අරාබි එමිරේට් ඩිරාම් එකක් රුපියල් 36.37යි. ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 188.51යි. කුවේට් ඩිනාර් එකක් රුපියල් 441.66යි. ඕමාන් රියාල් එකක් රුපියල් 347.01යි. කටාර් රියාල් එකක් රුපියල් 36.69යි. ප්‍රධාන පුවත් ප්‍රකාශය මෙන්න මාවට පත් වෙනවා. යලිත් දිවාපුවත් සමගින් හමු වෙමු. ආයුබෝවන්.